මම මේ කියන්නට යන සිද්ධිය 2002 වසරේ අනතුරට පත්වෙච්ච මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වුණු නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ සිදුවුණු සත්‍ය සිදුවීමක්. ඇත්තටම මේ හොල්මන් සිද්ධියකට වඩා එහා ගිය අමුතුම ආකාරයේ අද්භූත සිද්ධියක් කියලයි මගේ හැඟීම. මේ සිද්ධියට මුහුණ දීපු මගේ මිතුරා මාහට මුණ ගැසෙන්නේ කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී. ඔහු නමින් නිමල් කියා මා අනුවර්තව හඳුන්වන්නම්. ඔහු ඒ වන විටත් කැසිනෝ සූදු කෙළියටත් බීමත්කමටත් දැඩි ලෙස ලොල් වූ කෙනෙක්. මුදල් යහමින් ඔහු අත සැරිසැරුවා. ඒ සමාජ ශාලාවේ සංගීතය සැපෙයිම මගේ කාර්යයි. කල්යත්ම ඔහු මාගේ සමීපතම මිතුරෙක් වුණා. එකල මා විනෝදාංශයක් වශයෙන් පුවත්පත්වලට ලිපි ලීවා. ඒ දැනගත් ඔහු මේ කතාවත් ලිපියක් ලෙස පළ කරන මෙන් මාගෙන් ඉල්ලා සිටියා. නමුත් මේ පිළිබඳ ඔප්පු කිරීමට තරම් ඔහු අත සාක්ෂිත් නොතිබුණු නිසා මේ සිදුවීම ඔහුත් මාත් අතර තවමත් නොවිසඳුණු රහසක්. මාගේ මිතුරා නිමල් මහනුවර නගරයට එදා පැමිණියේ රාජකාරී කටයුත්ත සඳහා. කෙසේ හෝ එය නිම වී නැවත කොළඹ ඒම සඳහා පිටත් වුණත් නියමිත වේලාවට දුම්රිය පළට ඒමට හැකි වුණේ නැහැ. ඊළඟ දුම්රිය නගරාන්තර සීග්‍රාමී දුම්රියයි. නමුත් ඒ සඳහා වේලාව බොහෝසේ තිබූ නිසා ඔහු නැවතත් නගරයේ වෙත පැමිණියේ ඔහුගේම වචනෙන් කිව්වොත් පොඩි ෂොට් එකක් දැමීමේ අභිලාෂයෙන්. හෙමින් සැරේ අවන්හලකට ගොඩ වූ ඔහු සෙමින් සෙමින් මීවිත වීදුරුවත් තොලගන්නට වුණා. මලි, ගින්දර ටිකක් දියංකෝ. ඔහු අසල ටිකක් උස මහත කෙනෙක් හිටන් හිටියේ සිගරට්ටුවක් කටේ කොනක රඳවාගෙනයි. නිමල් තම අත තිබූ සිගරට්ටුව අමුත්තා වෙත දික් කළා. මලි, නුවරද? ඔහු ඇසුවා. නැහැ අයියේ, මං කොළඹ. නිමල් සැකෙවින් වෙච්ච සිද්ධිය විස්තර කළා. අප්පට සිරි, මටත් ඕකමයි උනේ. මාත් ඉන්ටසිටියේ යන්නේ. වෙලා තියෙන නිසා පොඩ්ඩක් රත් වෙන්න හිතුවා. මාත් මෙතනි වාඩි වෙන්නද? ඒකට මොකද? එන්න. නිමල් දෙවරක් නොසිතා එසේ පැවසුවා. අමුත්තා නිමල් සමග එකතු වුණා. මං අජිත්. Nice to meet you. ඉන්පසු නිමල් සහ අජිත් කලක පටන් දන්නා මිතුරන් ලෙස ඉතා සුහද ලෙස ආගිය තොරතුරු කතා කළා. මලේ, දැන් නම් වෙලාව හරි. හෙමින් අදිමු නේද ස්ටේෂන් එක පැත්තට? අජිත් කිව්වා. එක පොඩක් ඉඳහංකෝ, මං තව භාගයක් අරන් එන්නම්. කොළඹට යනකම් අපි ගහමු, බැහැලත් ගහමු. දෙන්නම මහා හයියෙන් සිනාසෙමින් දුම්රිය ස්ථානයේ වෙත හෙමින් හෙමින් ඇදෙන්නට වුණා. ජීවිත ගණනාවකට මරු කැඳ වූ ඒ අවාසනාවන්ත දුම්රිය ඒ වන විටත් වේදිකාවට සේන්දු වී අවසානයි. දුම්රියට ගොඩ වූ මිතුරන් දෙදෙනා ජනේලයක් අසලම අසුන් ගත්තා. නියමිත වේලාවට දුම්රිය පිටත් වුණා. කඩු ගණනාව පසු කරන විටම දුම්රියේ වේගය ක්‍රමයෙන් වැඩි වුණා. බලන කපොල්ල පසු කරන දුම්රිය වෙනදාටත් වඩා වේගයෙන් ඇදී යනවා. මිතුරන් දෙදෙනාගේ මත්ගතිය නිසා
ඔවුන්ට මේ බව ගාණක් නැහැ. නමුත් එකවරම දුම්රිය ඒ මේ අත වේගෙන් පැද්දුණු නිසා මා මිතුරු නිමල් කලබල වී වටපිට බැලුවා. ජනේලේ තුලින් එළිය බැලූ කල ඔහුට දැකගත හැකි වුණේ පා පූර්වයේ එල්ලී කෑ ගසන මිනිසු කිහිප දෙනෙක්. ඔවුන් සිටි මැදිරිය කළු පාට දුමාරයකින් වැසෙන්නට වුණා. වහාම අජිත්ව අවදි කෙරූ නිමල් කුමක්කෝ දෙයක් සිද්ධ වෙන බව පැවසුවා. වහා කලබල වූ අජිත්ගේ මත්ගතියත් සිඳී ගියා. මෙසේ තත්ත්වයේ කලබලකාරී ස්වරූපයක් ගත් අවස්ථාවේ අජිත් සහ නිමල් අසුන්ගෙන සිටි අසුන අසලට වයස අවුරුදු 7ක පමණ කුඩා පිරිමි දරුවෙක් පැමිණ සිටගත්තා. ඔහු ඉතා ඕනකමින් අජිත් දෙස බලා සිටින අයුරු නිමල් හොඳාකාරව මුදුටුවා. අජිත් පවා තුෂ්ණිම් භූත ස්වරූපයෙන් දරුවා දෙස බලා සිටියා. දරුවා මද සිනහවක් පා නැවතත් අජිත් දෙස බලා එකවරම පිටුපස දෙසට හැරී දිව ගියා. දරුවා අනුගමනය කරමින් අජිතුත් ඔහු පිටුපස දිව ගියා. කොහෙද බං යන්නේ? ඔය පැත්තට යන්න එපා. නිමල් එසේ කියා කෑ ගැසුවත් එයට පිළිතුරු නොදී අජිත් නොපෙනී ගියා. නිමල් අජිත්ව දුටු අවසන් අවස්ථාව එයයි. ඉන් ස්වල්ප මොහොතකට පසු දුම්රිය ඉදිරිපසෙන් මහා හඬක් ඇසෙන්නට වුණා. මිනිසුන්ගේ මහා විලාප හඬක් හීනෙන් මෙන් නිමල්ට ඇසුණා. නිමල්ට මතක එපමණයි. නැවත සිහිය එන විට නිමල් සිටියේ රෝහලක ඇඳක් මතයි. සිදුවුණු කිසිවක් නිමල්ට මතක නෑ. ඉන්පසු ඔහු විස්තරේ දැනගත්තා. තමන් පැමිණි දුම්රිය රඹුක්කන ආසන්නයේ පෙරලී ගිය වගත් ජීවිත ප්‍රමාණයක් අහිමි වී ගිය වගත් ඔහුට දැනගන්නට ලැබුණා. පෙර පිනක් නිසා ඔහුගේ ජීවිතයේ බේරී ඇති බව දැනගත් ඔහුට තම දකුණු අත පමණක් වෙලුම් පටි යොදා වෙලා ඇති ආකාරය දැකගත හැකි වුණා. එසැනින් ඔහුට අහම්බෙන් මෙන් හමු වූ තම මිතුරා අජිත් සිහි වුණා. ඉතා කලබලකාරී ස්වරූපයක් මුළු රෝහල පුරාම දිස්සුණා. ඔහු වහා නැගී සිට රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනෙකුගෙන් තම මිතුරා පිළිබඳව විමසුවා. නමුත් එම නමින් එසේ කෙනෙකු ගැන තොරතුරු නොදන්නා බවත් ඔහුට ඒ ගැන තනියම සොයා බලන ලෙසත් සේවකයා කීවා. නිමල් මුළු වාට්ටු පුරා ඇවිදිමින් තුවාල කරුවන් අතර අජිත් සෙව්වා. ඒත් අජිත් සොයා ගැනීමට නොහැකි වූ නිමල් මිය ගිය අය අතරවත් අජිත් සිටී දැයි සෙව්වා. අවසානයේ ඔහුට අජිත් මුණ ගැසුණා. නමුත් ඒ අජිත්ගේ නිසල සිරුරයි. නිමල් බොහෝසේ කම්පා වුණා. ඉන්පසු නිමල්ට අජිත් විසින් ඔහුගේ නිවසේ දුරකථන අංකය දුන් බව මතක් වුණා. ඔහු වහාම එය පසුම්බිය මතින් සොයාගෙන රෝහල් භූමියේ සවිකර තිබූ දුරකථනයෙන් වහාම එම අංකයට දුරකථන ඇමතුමක් ලබාගෙන නිවසට මේ පිළිබඳව දැනුම් දුන්නා. එදින රාත්‍රී කාලයේදීම අජිත්ගේ නිවසේ අය රෝහල වෙත පැමිණියා. ඒ අතර අජිත්ගේ මව, පියා සහ බාල නැගණියත් සිටියා. ඔවුන් සියලුම දෙනා එදා බොහෝසේ හඬා වැළපුණා. ඉන්පසු අජිත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිද්ධ කෙරුණා. දේහය නිවසට රැගෙන ආ අවස්ථාවේ සිට නිමල් විශාල කාර්යභාරයක් තම මිතුරා වෙනුවෙන් ඉටු කළා. ඔහු කලක පටන් දන්නා කෙනෙකුට මෙන් අජිත්ගේ නිවසේ උදවියත් ඔහුට සලකන්නට යෙදුණා. මෙසේ අජිත් දහසක් සෝසසුන් මැද අවසන් ගමන් ගියා. ඉන්පසු හත් දවසේ දානේ දින උදෑසන උදා වුණා. ඒ අවස්ථාවේ
අජිත්ගේ නැගණිය පැමිණ නිමල්ට කතා කර සිටියේ අජිත්ගේ කාමරයේ තිබූ පුටු කිහිපයක් රැගෙන එන ලෙසයි. අලුතින් තැනූ සුවිසල් නිවසේ උඩ තට්ටුවේ තිබූ අජිත්ගේ කාමරයේ වෙත සෙමෙන් සෙමෙන් පිය නැගූ නිමල් කාමරයට ඇතුල් වී වටපිට බැලුවා. සැබවින්ම අජිත් බොහෝ ධනවත් පවුලක කෙනෙක් බව නිමල්ට ඒත්තු ගියේ ඔහුගේ කාමරයේ තිබූ බඩු බාහිරාදිය දුටු සැනිනුයි. මෙසේ විපරම් කරමින් සිටි නිමල්ට එකවරම නෙත ගැටුනේ කාමරයේ කැබිනෙට්ටුව මත තිබූ විශාල කරන ලද ඡායාරූපයක්. එය අවුරුදු 7ක පමණ පිරිමි දරුවෙකුගේ රූපයක්. කෙසේ වෙතත් එම දරුවා මීට පෙර කොහේදී හෝ දැක හුරුපුරුදු නිසාම නිමල් එය අතටගෙන තවත් හොඳින් ලංකර බැලුවා. ඔව්, නිමල්ගේ මතකය නිවැරදි. ඒ වෙන කිසිවෙක් නොවේ. එදා අනතුරු වෙන අවස්ථාවේ අවසාන මොහොතේ ඔවුන් සිටි ආසනයේ අසලට පැමිණ අජිත් සමග සිනහසුණු පිරිමි දරුවායි. නිමල්ගේ ප්‍රමාදය නිසා අජිත්ගේ නැගණිය කාමරයට පැමිණියේ මේ අතර වාරයේදී. ඒ වන විටත් නිමල්ගේ අත උඩ අර ඡායාරූපේ තිබුණා. මේ කවුද නංගි? මේ ළමයව දැකලා තමයි එදා අයියා එකපාරම පස්සෙන් ගියේ. මේ කවුරු හරි ඔයාලගේ පවුල කෙනෙක්ද? අජිත්ගේ නංගි පින්තූරයේ දෙසත් නිමල් දෙසත් මාරුවේ මාරුවට බැලුවා. මේ වෙන කවුරුවත් නෙමෙයි අයියේ. මේ අපේ අජිත් අයියා පොඩි කාලේ අවුරුදු 7න් විතර ගත්ත ෆොටෝ එකක්. මේ ඉන්නේ අපේ අජිත් අයියා. එම වදන් කිහිපය දෝංකාර දෙමින් නිමල්ගේ සවන් පුරා විහිදිලා ගියා. ඔහු වහාම ඒ අසල තිබූ පුටුවක් මත වාඩිව මේ සිද්ධ වූ දේ පිළිබඳ කල්පනා කළා. කෙසේ හෝ දුම්රිය පෙරලීමට මොහොතකට පෙර අජිත් ස්ථීරවම මිය යන බව ඒත්තු ගැන්වීමට මාරයා විසින් අජිත්ගේ කුඩා කල රූපයක් මවා අජිත්ව කැඳවා යාමට පැමිණියාද? නැතිනම් මේ සිදු වූ දේ කුමක්ද? සිතීම ඔබට භාරයි.